අයිබෝන් කියලා පිළිගන්නවා ඩොට් මාක් IQ YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝම. ඉතින් අදත් අපි ආයෙ ඔයාලට දැනුම් දීමක් කරන්න. ඒ තමයි අද 16 වෙනි බදාදා 16 වෙනි බදාදා අද අපි තවත් එක ඔන්ලයින් පාඩමක් කරා දුම්රිය ආශ්‍රිත ගැටලු පිළිබඳ. ඉතින් මේ ඔන්ලයින් ක්ලාස් එක කරගෙන යනකොට අපිට තාක්ෂණික ගැටලු කීපයක් මතු වුණා. ඉතින් ඒත් එක්කම අපිට හරියට අන්තිම මොහොතේ ඇතිවෙච්ච තාක්ෂණික ගැටලුවක් නිසා අන්තිමට මම දීපු ගාණ අදා ගන්න විදිය මට කියා දෙන්න බැරි වුණා. ඔන්ලයින් ක්ලාස් එකට එකතු වෙලා හිටපු කට්ටියට. ඉතින් ඒකට විසඳුමක් විදිහට මම කල්පනා කරා ආපහු මෙන්න මේ අද කරපු පාඩමම අද කරපු පාඩම් ටිකම ඒ කියන්නේ ප්‍රශ්න ටිකම ආපහු කරනවා කියලා සෙනසුරාදා. සෙනසුරාදා හවස 7 ඉඳන් හවස 9 වෙනකන් අපි ආපහු මේ අද කරපු දුම්රිය ආශ්‍රිත ගැටලු අපි ඔයගොල්ලන්ට සූත්‍ර දුන්නා, අපි ඔයගොල්ලන්ට කෙටි ක්‍රම දුන්නා. අන්න ඒ ඔක්කොම එක්ක ආපහු මේ දුම්රිය ආශ්‍රිත ගැටලු පිළිබඳ ගණන් ටික හරියට ආපහු කියා දෙනවා කියලා අපි හිතාගත්තා. මොකද ඔයාලා අපිත් එක්ක එකතු වුණේ යම්කිසි මුදලක් වැය කළා, මුදලක් වියදම් කළා, රුපියල් 600ක වගේ මුදලක් වියදම් කළා තමයි ඔයාලා අපිත් එක්ක එකතු වුණේ යම්කිසි නොදන්න දෙයක් දැනගන්න. ඉතින් අපි මේ ඇතිවිච්ච තාක්ෂණික ගැටලුව නිසා අන්තිම මොහොතේ ඒ තාක්ෂණික ගැටලුව ඇති වුණා. ඇතිවිච්ච තාක්ෂණික ගැටලුව නිසා මේ පාඩමේ අන්තිම ටික කියා දෙන්න නැතුව ගියා නම් එහෙම අපි ඒක ඔයාලට කරන අසාධාරණයක් වෙනවා. ඒ හින්දා එහෙම අසාධාරණයක් නොකර ඔයාලා ගේපු මුදලට වටිනාකමක් දෙන්න අවශ්‍ය නිසා අනිවාර්යයෙන්ම අපි ඔයගොල්ලන්ට මේ පාඩම් මාලාව ආපහු සෙනසුරාදා හවස 7 ඉඳන් හවස 9 වෙනකන් නොමිලේම අපේ අද පාඩමට එකතු වෙච්ච කට්ටිය හැමෝටම නොමිලේම මේකට සහභාගී වෙන්න අවස්ථාව අපි සලසා දෙනවා. මොකද ඔයාලා ගෙවපු මුදලට ඔයාලට අනිවාර්යෙන් සාධාරණයක් ඉටු කළ යුතු නිසා. එතන පාඩමේදී ඔයාලට සමහරක් වෙලාවට අන්තිම ටික තමයි බලාගන්න බැරි වෙන්නේ. ඒ වුණාට අන්තිම ටික විතරක් නෙමෙයි අපි කරන්නේ. අපි ආයේ සම්පූර්ණ පාඩමම මුල ඉඳන් අද කරා වගේ මං කියව ප්‍රශ්න 20ක් 22ක් විතර තියෙනවා කියලා. ඒකේ ඒ කියන්නේ එක වගේ ප්‍රශ්න නෙමෙයි. සමහරක් වෙලාවට ගොඩක් විදියට වෙනස් ප්‍රශ්න තමයි 20ක් වගේ තියෙන්නේ. ඉතින් අන්නේ ප්‍රශ්න 20ම ආපහු මුල ඉඳන් කතා කරනවා. මං කියා දීපු ක්‍රමවේදයන් ඒ ෆෝමියුලාස් ටිකත් මම ඔයගලන්ට ආයි පැහැදිලි කරනවා. ඒ කියා දුන්න කෙටි ක්‍රම ටිකත් ආයි පැහැදිලි කරනවා. ඒ කෙටි ක්‍රම ටිකත් එක්ක ඔක්කොම පැහැදිලි කරලා ඉවරලා තමයි ආපහු අද සාමාන්‍ය ක්ලාස් එකක් මුල ඉඳන්ම යනවා වගේ තමයි එදාටත් ඔයගලන්ට මං කරන්නේ. ඒක හින්දා මුලින්ම මට කියන්න බැරි වුණා මේ අද අන්තිම ටිකේ කට්ටියට ගොඩක් කට්ටියට ඒ කියන්නේ අපි විසන්දි වුණා. ඒ විසන්දි වුණ එකට බොහොම ඔයගලන්ගේ සමාව ඉල්ලන්න ඕනේ. මොකද තාක්ෂණික ගැටලුවක් ඇති වුණ නිසා තමයි මෙහෙම වුණේ. ඒ වගේම අපේ ක්ලාස් එකේදී ඉන්නකොට ඕගොල්ලන්ට මතක් කරන්න ඕනේ ආපහු ඕගොල්ලන්ගේ වීඩියෝ ඒ කියන්නේ කැමරාව සහ මයික්‍රොෆෝන් එක ඕගොල්ලෝ ඕෆ් කරලා තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අද ක්ලාස් එකේ වුණා වගේ සමහර කරාට මම කියන දේ ඇහෙන්නේ නැතුව ඔයාලගේ සද්දි ක්ලාස් එකේ ළමයිට ඇහෙන්න පුළුවන්. ඒ වගේම මගේ ඒ කියන්නේ මම බෝඩ් එකේ ගන්න හදන එක පේන්නේ නැතුව ඔයාලගේ වීඩියෝ එක අනිත් කට්ටියට පේන්න ගන්නවා. ඒක නිසා මම කියුවේ නිතරම ඕගොල්ලන්ට මයික්‍රොෆෝන් එක සහ ඔයාලා කැමරාව ඕෆ් කරලා තියාගන්න කියලා. ඉතින් ඒ වගේම කියන්න ඕනි ආපහු ඔයගලන්ට තව මගෙන් කට්ටි ඇහුවා කතා කරලා ආපහු මේ පන්තිය තියෙනවද කියලා. මම කිව්වේ ආපහු මේ පන්තිය තියන්නේ නැහැ කියලා. හැබැයි දැන් මෙතන ඇතිලා තියෙන විශේෂ අවශ්‍යතාවය නිසා ආපහු මම මේ පන්තිය සෙනසුරාදා කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ පන්තියට ආපහු ජොයින් වෙන්න. අද පන්තිය ඉගෙනගත්ත කට්ටියට අද පන්තිය තායත් ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකේ කට්ටියට නම් කිසිම මුදලක් අපි අය කරන්නේ නැහැ මේ පන්තියට. මොකද රුපියල් 600 ගානේ දෛනික ගාස්තුව ගෙවලා තියෙනවා. ඒ ගෙවපු ගාස්තුවට තමයි අපි මේ නොමිලේ කරන්නේ සෙනසුරාද පන්තිය. ඉතින් තව කවුරු හරි ඉන්නවා නම් මේ පන්තියට ඇතුල් වෙන්න ඕන කියලා අන්න එයාලට පුළුවන් අපිට අපේ නම්බර් එක පේනවා ඔයගොල්ලන්ට දැන් පහලින්. අන්න ඒ නම්බර් එකට ඔන්ලයින් ක්ලාස් කියලා WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ අපි ඔයගොල්ලන්ට අවශ්‍ය විස්තර ටික ලබා දෙනවා. ඒ කියන්නේ කොහොමද මේ පන්තියට 600ක මුදලක් වැය වෙනවා. එතකොට පැය දෙකක් මේ පන්තිය කරනවා. කෙටි ක්‍රම සහ ඒ පාඩම් ආශ්‍රිතව තමයි අපි මේ පන්තිය කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට කොහොමද මේ මුදල් තැන්පතු දාන්නේ අන්නේ විස්තර සම්පූර්ණ විස්තර ලබා දෙනවා. ඒ විස්තර අනුව ඕගොල්ලන්ට පුළුවන් පන්තියට එකතු වෙන්න. ඉතින් මේ පන්තියට එකතු වෙනකොට අපි කියන්න ඕනේ ඕගොල්ලන්ට සෙනසුරාදා හවස දෙකෙන් පස්සේ අපි ආපහු කට්ටිය එකතු කරගන්න හැ. එකතු වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් සෙනසුරාදා හවස දෙකට කලින් ඕගොල්ලන්ගේ මුදල් පන්ති ගාස්තු තැන්පත් කරලා ඕගොල්ලන්ට පුළුවන් අපේ පන්තියත් එක්ක එකතු වෙන්න. ඉතින් මම අද කියන්නා මෙන්න මේ කාරණා ටික තමයි. ආපහු සරයක් කියනවා අද ඕගොල්ලන්ට සිදු වුණා නම් යම් කිසි අපහසුතාවයක් ඒ අපහසුතාව වෙනුවෙන් මම ඕගොල්ලන්ගෙන් සමාව ගන්නවා. මොකද ඔයාලගේ කාලය මම හිතන්නේ පොඩ්ඩක් එතනදී නාස්ති වුණා. ඉතින් ඒ කාලය වෙනුවෙන් මම සමාව ගන්නවා ආයි සරයක්. ආයි කියන්න තියෙන්නේ අපි එදාට කරන පාඩම තමයි දුම්රිය ආශ්‍රිත ගණන් කෙටි ක්‍රම සහ ඕගොල්ලන්ට මම කියා දුන ෆෝමියුලාස් ඒ ඔක්කොම ආපහු කියා දෙනවා එදාට. එදාට අනිවාර්යෙන් පන්තියත් එක්ක එකතු වෙන්න. අපි ඩොට් මාක් IQ YouTube channel එකේ